අපි යසාය 53 වෙනි පරිච්ඡේදයේ අවසානයට ඇවිල්ලා තිනෝ. අද දවසේ මම ඔබත් එක්ක බෙදාගන්න කැමති 12 වෙනි පදයේ 53 12 අවසාන කොටස විශේෂයෙන්ම එකේ කියනවා යේසුස් වහන්සේ වර්ධකාරයන් උදෙසාද උන්වහන්සේ මැදිහත්කම් කරනසේක. දැන් බලන්න යේසුස් වහන්සේ කුරුසේ පූජා වෙනකොටත් මුළු ලෝකයාගෙම පාප උන්වහන්සේ දරාගෙන හිටියේ. දැන් බලන්න උන්වහන්සේ තුල තිබුණු උතුම් සිත කොයි ආකාරද කියනවනම් ඒක මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්න උත්සාහ කරොත් අපිට පහසු වෙයි උන්වහන්සේගේ සිත කොයි ආකාර විශාල සිතක්ද උන්වහන්සේට තිබුණේ කියලා හිතන්න. ලූකා 23 දකුණු පැත්තේ හිටපු හොරා යේසුස් වහන්සේ මුළු ලෝකයාගෙම පාප දරාගෙන ඉන්නවා. ඒ අතරෙත් තවත් එක පෞකාරයෙක්ගේ පාපේ උදෙසා මැදිහත්කාරකම් කරන්න උන්වහන්සේට පුළුවන්කම හැකියාව සමර්ථකම තිබුණා. උන්වහන්සේ බොහෝ වේදනාවෙන් ඉන්නේ. හැබැයි උන්වහන්සේගේ සිත කොයි ආකාරයේද? උන්වහන්සේකෝ මෝන් කරන දේ පියාණනේ උන් කරනවා උන් දන්නේ නැහැ උන් කරන්නේ මොකද්ද කියලා ලූක 23 අපිට කියනවා. ඒක නිසා උන්ට සමා වෙන්න මෙන්න වරදකාරයන් උදෙසා මෙදිහත්කම් කරනවා. අපේ සිත ඒ ආකාරයේද? අපිට පුළුවන්ද අපි වේදනාව විඳිනකොට තව කෙනෙකුගේ වේදනාවක් බරක් ස්වාමින් වහන්සේට ඔසවන්න, පියාණන් වහන්සේත් එක්ක කතා කරන්න තව කෙනෙක්ගේ දෙයක් ගැන අපි අමාරුකමකින් යනකොට? ඒක තමයි යේසුස් වහන්සේගේ සිත, ඒක තමයි අපිට තියෙන්න ඕනේ සිත. ඒක මෝසෙස්ට තිබුණා. අපි දකිනවා මෝසෙස්ගේ එච්චර සෙනග කන්දරාවක්ගේ අමාරුකම් වේදනාවල් එයාට ඇවිල්ලා කියනකොට එයා ස්වාමින් වහන්සේට එසෙව්වා ඒව ගැන. එයා උන්වහන්සේ ඉදිරි හැම වෙලේම මැදිහත්කම් කරා, අනේ මේ සෙනගව විනාශ කරන්න එපා ස්වාමිනි, මගේ නම ජීවන පුතෙන් මකා දමන්න, මේ ගොල්ලන්ව විනාශ කරනවා. ඒ තරම් ඒ යේසුස් වහන්සේ තුල තිබුණු සිත අපි මෝසෙස් තුල දකිනවා පරණ ගිවිසුමේදී. ඉතින් බලන්න පාවුලතුමා තුල අපි ඒ සිත දකිනවා. රෝම පොතේ 9 වෙනි පරිච්ඡේදයේ පාවුලතුමා කියනවා, මම කැමති මගේ නෑයන් වූ මේ යුදෙව්වන් ඔබ වහන්සේව දැනගන්නවා නම් මම ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන් වෙලා සාපලද්දෙක් වෙන්න පුළුවන් නම් ඊටත් මම කැමතියි කියලා පාවුලතුමා කියනවා. ඒ තරමට වරදකාරයන් උදෙසා මැදිහත්කම් කරන සිතක් ඒ පාවුලතුමාට තිබුණා. ඒ යේසුස් වහන්සේගේ සිත. උන්වහන්සේ සදාකාලයටම උන්වහන්සේ දෙවියන් වහන්සේ, උන්වහන්සේ අදත් පියාණන් වහන්සේ ඉදිරියේ අප වෙනුවෙන් මැදිහත්කම් කරනවා. මොකද අපිට විරුද්ධව නපුරා චෝදනා කරනකොට උන්වහන්සේගේ මැදිහත්කම අපේ ජීවිතයට අදත් තිනවා. ඒක උන්වහන්සේව අපි මුහුණට මුහුණ දකින්නකම් ඒ මැදිහත්කම උන්වහන්සේ කරනවා. ඉතින් අපිට තියෙනවා තව බොහෝ දෙනෙක්ව ගින්නෙන් ඇදලා ගන්න. ඉතින් මේ කාරණය අපේ සිතේ තියෙනවද? අපි ඒ කොටස අපේ අතින් සිද්ධ වෙනවද? අපි නැත්තම් අපි කියන්නේ අපි ගොඩක් දුක් විඳිනවා, අපිට වේදනාවල් තියෙනවා. ඉතින් අනිත් අය ගැන වේදනාවේ අනිත් අයගේ වේදනාව ස්වාමින් වහන්සේට ඔසවන්නත් වෙලාවක් නැතුව ඇති. එහෙම හිතනවද? නැත්තම් ඒ වගේ කාර්ය බහුල වෙලාද ක්‍රිස්තියානි ජීවිතේ? නෑ නෑ. යේසුස් වහන්සේ කොච්චර වැඩ කටයුතු කරත් උන්වහන්සේ මිනිස්යා උදෙසා මෙදිහත්කම් කරා. යොහන් 17 අපිට එතනත් මතක් කරන යේසුස්වහන්සේගේ ආඥාවෙදී උන්වහන්සේ අපි ගැනත් ඒ ආඥාවෙදී උන්වහන්සේ ආඥා කළා තිනු. ඉතින් උන්වහන්සේ වරදකරුවන් උදෙසා මෙදිහත්කම් කරන සිත උන්වහන්සේ තුල තිබුණා. අප තුල ඒ සිත දවස ගානේ වර්ධනය වෙන්න ඕනේ. ඉතින් ඔබට ජේසු පිහිටයි. සුබ දවසක්.